ප්‍රධාන වශයෙන් ආහාර මාර්ගයේ අලලා ඇතිවන රෝගයක්. කොළරාව වැළඳෙන්නේ විස බීජ වර්ගයක් ශරීරගත වීම නිසා. මෙම විස බීජය පිටවන්නේ කොළරා රෝගීන්ගේ අසුචිවල මාර්ගයෙන්. කොළරා විස බීජ ප්‍රභේද කිහිපයක් ඇතත් ශ්‍රී ලංකාවේ විටින් විට මතුවන රෝගයට හේතු වන්නේ එල්ටෝර් නම්බු කොළරා බීජ වර්ගයයි. අපි කොළරා රෝගියෙකුගේ අසුචි බිඳක්ගෙන අන්වීක්ෂක මාර්ගයෙන් පරීක්ෂා කර බලමු. ඔබට මේ පෙනෙන්නේ කොළරාව ඇති කරන විෂ බීජයයි. විෂ බීජයේ විශේෂ හැඩය නිසා කොමා බැසිලස් යනුවෙනුත් මෙය හැඳින්වෙනවා. අප රටෙහි මෙම රෝගය නිසා විනාශ වූ ජීවිත සංඛ්‍යාව දෙස බලන්න. 1974 දී මරණ 333ක්. 1977 වන විට තත්ත්වය පාලනය වී නමුත් 1981 දී නැවතත් වරක් රෝගය මතුවුවා. කොළරා රෝගය ප්‍රධාන වශයෙන් බෝවන්නේ මල මාර්ගයෙන් නොව නමුත් රෝගියෙකු පරිහරණය කළදී මේ පරිද්දෙන් සෙදීමත් තැන තැන දැමීමත් විෂ බීජ පැතිරීමේ තවත් මාර්ගයක්. මේ පරිද්දෙන් දූෂිත වූ ජලය වෙනත් අය නොයෙක් අයුරින් පාවිච්චි කරන්නට පුළුවන්. පොළොව මතුපිට මල පහ කිරීම තමා ජලයත් ඇතැම් ආහාර වර්ගත් කොළරා බීජයෙන් දූෂණය කිරීමේ නිශ්චිත මාර්ගයක්. ඇතැම් ජලාශවල නෑම තහනම් කිරීමට මෙන්න මේ අන්තරායත් එක් හේතුවක්. බලන්න ඇතැමුන් දීම සඳහා ගන්නෙත් මුළු තැන් ගෙහි වැඩට ගන්නෙත් විෂ බීජයෙන් දූෂිත වූ මෙබඳු ජලය. ආහාර දූෂණය වන එක් අයුරක් මල මුහු මත කෙල සෙම් මත වෙනත් දූෂිත ස්ථානයක වැසු මැස්සන් විෂ බීජයෙන් වර වූ පායතිව ආහාර මත වසා ඒ ආහාරත් දූෂණය කරන්නට පුළුවනි. කොළරා බීජයනුත් වඩා දූෂණය වීමට ඉඩ තිබෙන්නේ කිරි මිශ්‍රිත අමු ආහාරයි. වමනේ පාචනය උදරයේ වේදනාව ශරීරයෙන් ජලය සහ ලවණ පිටවීම නිසා අංගෝපාංගයන් වියලී ශරීරය දුර්වල වීම නිදිබර බව ඇස් ගිලි හම වියලි හැකිලි යන අයුර. කොළරාවෙන් යමකු මිය යාමට ප්‍රධාන හේතුව වන්නේ ශරීරය වියලීමයි. එසේම ලුණු මඳ වීමයි. රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ ලවණ සහ ජලයයි. පිරිසිදු ජලයට දෙහිත් ලුණුත් හැකිනම් සීනිත් මඳක් තමා රෝගියාට වරකට බිඳ බැකින් නොකඩවා විශාල ප්‍රමාණයක් දෙන්න. නමුත් කොළරාව සුව කිරීමට පහසු වන්නේ කලින් වෛද්‍යවරයා වෙත ගිය පමණටයි. එන්නත් කිරීම කොළරා රෝගය පැතිරෙනු වැළැක්වීමට විශ්වාසදායක ක්‍රමයක් නොවේ. මෙන්න මේක තමයි කොළරා එන්න. හැබැයි මේක දැන් ලෝකෙ කොහෙවත් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව මේ බෙහෙත රෝගේ වැළැක්වීම බලයක් ඇත්තේ නැහැ. ඊට වඩා වැඩගත් මේ මෙතන පෙන්නුම් කරලා දීලා තියෙන සෞඛ්‍ය වෛද්‍ය නීති පිළිපැදීම. ඒ නිසා මං හිතන්නේ මේ දරුවට මේ ඉන්නත ලබා දීමට අවශ්‍යයි කියලා. කොළරාවෙන් වැළැකී සිටීම සඳහා මෙන්න මේ පියවර අනුගමනය කරන්න. ආහාර ගැනීමට පෙර අත් සෝදා ගන්න.
අපිරිසිදු ආහාර ගන්නට එපා. හැකි සියලු විටකම තම ගෙදරදී පිළියෙල කරන ලද ආහාර ගන්න. උණුකොට නිවන ලද ජලයම පාවිච්චියට ගන්න. ආහාර වසා තබන්න. ආහාර මැස්සන්ගෙන් ආරක්ෂා කරන්න. වැසිකිළියක් පාවිච්චි කරන්න. වැසිකිළියාමෙන් පසු දෙපා සහ දෑත් සබන් යොදා හොඳින් සෝදන්න. නිරෝසුවයයි ලද යුතුය. සතුටයි ධනය අප සතු. ආරෝග්‍ය පරමලාභ. සන්තුෂ්ටි පරමන් ධන. ඒ නොවේද ඔබේ පැතුම්?